දෙන සීනි සම්බෝල සැන්විචස් පෙති දෙක තුන පීරිසික තියාගෙන ඇවිත් නිස්කලංගේ පරිගණකයේ ළඟ වාඩි වෙනවා. ඔහු සැන්විචස් පෙත්තක් කමින්ම රෑ කරගෙන ගිය ප්‍රෝග්‍රෑමින් එක විවෘත කරනවා. අම්මගේ සීනි සම්බෝල සැන්විචස් එකකින් එන්නේ වෙනස්ම රහක්. ඔහා දැන් කාලා බල්ලත් ඇති. එහෙම හිදිච්ච එක කොච්චර දෙයක්ද? ඔහුට හිතෙනවා. ඒ සමගම වගේ දෙනෙත්ගේ දුරකතනී නාද වෙනවා. ඔයා කතා කරන්නේ මම ෆෝන් එක දිහාවත් නොබල කියන්නේ. මට දැන් ඔයාව දැනෙනවා. I feel you. I know you. Someday I love you. Then I kill you. කොල්ලා කියනවා. නංගි, දෙනෙත් කතා කරන්නේ පපුවට අතක් තියාගෙනමයි. ඔයා කතා කරද්දී එතන ඇඳුම් කනවා. ඒකට කියන්නේ ආදර කැක්කුම කියලා කොල්ලා නොදන්නව නෙමේ. මම අම්මගේ සීනි සම්බෝල කනගම. දේවාංගනී කියනවා. ඇයි මෙහෙම කතා කරනව ඇහෙද්දිත් ඔහුට තාම පුදුමයි. අනේ වාට අපි කිව්වේ ඔළු කෙල්ල කියලානේ. මං කාපු රසම සීනි සම්බෝල සැනිචස් එක. අම්මට කතා කරලා කියන්න ඕන. හවස එනවා. මං කෝල් එකක් අරන් දෙන්නම්. එපා. එහෙම හොඳ නෑනේ. මමම කතා කරලා අම්මට කියන්නම්. දෙනෙත් හිනා වෙනවා. උඩ එන්නේ බුදුහාමුදුරුවෝයි. ඔබ වහන්සේගේ ධර්මය හරි. දෙයක් දිනන්න පුළුවන් යහපතින්ම විතරයි. මාත් කකා ඉන්නේ. අම්මා ඉතින් හදලා ගියා. රෑ සීනි සම්බෝලේ හැදුවේ. එහෙමනි රසනංගේ. කොල්ල අද්දලා කියනවා. අම්මා හිතලද මට ගෙනාවේ නැත්තම් අයියා කියලාද? ඇය අහනවා. දිනෙ තනියම හිනා වෙනවා. මම් පොඩි අදහසක් දැම්මා. පස්සේ කිව්වා. කොල්ල ඇත්තනවා. අම්මා හරි හොඳයි. ඇය කියනවා. කෙල්ල කතා කරන්නේ කනගමන් කියලා දිනෙට තේරෙනවා. පුතා තමා නරකනේ. දිනෙත් කියනවා. අපි එහෙම කිව්වේ නෑනේ. දවල්ට කන්නේ සීනි සම්බෝල පාන්ද? කෙල්ල අහනවා. ඔයා දැන් මං ගැනත් ටික ටික හිතනවා. Thank you so much. හිතුවොත් මොනාරි හදාගෙන කනවා. මැගි එකක් වගේ. නැත්තම් බත් එකක් ගෙනත් කනවා. තනියම මොනාරි හදන්න කම්මැලිනේ නංගේ. ඇය ටිකක් නිහඬව ඉන්නවා. අම්මා උදේ කොස් සුද්ධ කරනවා මං දැක්කා. කිරි කොස්ද හදන්නේ අම්මා? මං ආසයිනේ. මේ දවස්වල ටිකක් කන්න පුළුවන්. මාත් හරිම ආසයි. කරවල තෙල් දාලා එහෙම අම්මා හදන්නේ. අනේ මාත් එහෙමනේ ආස. ඔය බොරු. නෑ මම ඇත්ත කියන්නේ. ගුටකොළ සම්බෝලත් ඕන. මේ ගැළබීම පුදුමයි කියලා ඔහුට හිතෙනවා. එහෙම මරුනේ. මං අම්මට කියන්නම් අයියටත් එක්කම කෑම හදන්න කියලා. අනේ දැන් අපි සීනි සම්බෝල ගන්නකොට අනේ අනේ කිව්වද? නෑනේ පනේ. දිනෙත්ට කියුණා. ඇහ ලස්සන්ට හිනා වෙනවා. කොල්ලට දැන් ලැජ්ජයි. කට පරිස්සම් කරගන්න බෑනේ තොට. ඔහුගේ හිත කියනවා. එහෙම කිව්වයි කියලා ඔයාගේ තරහකුත් නෑනේ පනේ. මං ගෙන දෙන්නද? අනේ පව්. මම එන්නම් නංගේ. ගෙදර කවුරුවත් නෑනේ. මේ වටේ ඇවිදින CCTV කැමරා තියෙනවා. 12:30 එහෙනම්. එහෙම කියලත් ඇය දුරකතනේ තියන්නේ නෑ. දිනෙට තියන්න හිතෙන්නෙත් නෑ. මේ ඇයි? දෙන්නටම හිතාගන්න බෑ. පුංචි ආරාධනාවක් කරන්නත් උන්නේ නංගිට. දිනෙත් කියනවා. උඹත් නල්ල මලේ කෙල්ලනේ. හරි බයයි වැඩි යන්නත්. එකපාරම ආයෙත් ගානක් ඉස්සුවොත් මගේ කාඩ් කුඩුනේ. දිනෙත් හිතනවා. ආරාධනාවක්? ඇය අහනවා. ඔව්. මෙහෙම කියන්න බෑනේ. මම ඇවිත්ම කියන්නම්. තාම කාටවත් ඉන්වයිට් කළේ නෑ. නංගිට තමයි මුලින්ම කියන්නේ. දැන් කියන්න කමක් නෑ. නෑ මේ නෙක්ස්ට් සටර්ඩේ තියෙන්නේ. ඔව් අයියේ. නෑ එදාට මගේ හැපි බර්ත්ඩේ එක. කෙල්ල එහි ඉඳලා හිනා වෙනවා. කීයද දන්නේ නෑ ඔයාට. ඇයි හිතනවා. කීයටද ලබන්නේ එදාට? 32ද 3ද? දේවාංගනී මුව තද කරගෙන අහනවා. ෂටප් කෙල්ල. මං එච්චර නාකී වගේද පේන්නේ?
ඔහුට කියවෙනවා. ඇයට පුදුමයි. අපි ගොඩක් ලංවෙලා වගේ මට හිතෙන්නේ. ඇයට හිතෙනවා. ඔයාට එච්චර වයසක් නෑ කියලා මම දන්නවා. අම්මත් හරිම තරුණයි. මම විහිළුවන්නේ කළේ කියන්නකෝ ඉතින්. කෙල්ල නැලවෙනවා. මේ කියවන්නේ කතා කරන්නේ නැතුව උන්න කෙල්ල. දෙනෙට පුදුමත් ඒකමයි. 23 දෙනෙත් කියනවා. මට 21 වලට ලබන්නේ. මම දන්නවා. ඔහුට කියන්න හිතෙනවා. බර්ත්ඩේ එක මේ වෙල. ඒකට තව කල් තියෙනවා කියලා දෙනෙත් හිතනවා. එතකොට අපි ඩබල් දාලාද කියලා කවුද දන්නේ? ඉතින් මොකද්ද ඉන්විටේෂන් එක? නෑ අපේ අම්මා දන්නේ නැද්ද? එයා මේ එදාට පොඩි ඉන්දියාප ට්‍රීට් එකක් ලෑස්සි කළා. ගොඩක් නෑ. ඔය මගේ යාළුව ටික විතරයි. හරිම හොඳයි කට්ටිය. ඔහුට බෑ කියන්න බෑ කියලා දැන් ඇයි දන්නවා. එදාට චුට්ටකට ඇවිත් යන්න එන්න. කේක් කෑල්ලක් එහෙම කාලා. ඇයි හිනා වෙනවා? ඇයි මෙච්චර අහිංසක දෙනෙත් අයියේ? ඇයට අහන්න හිතෙනවා. එනවා නේද? පේරන්ස්ලා නෑ? නෑ නංගියේ. එච්චරම ලොකු පාටියක් දාන්න බෑනේ. ඒකනේ. එනවා නේද? ඔහු ආයෙත් අහනවා. කෙල්ල නෑවිත් ඉන්නේ නෑ කියලා හිතුණා. දෙනෙට බයයි. මේකත් හොඳ නල්ල මලේ කෙල්ලනේ. මං එනවා. ඇවිත් අම්මත් එක්ක උන්නට කමක් නෑනේ. ඇවිත් අම්මට උදව් කරන්නම්. දෙනෙත් හිනා වෙනවා. ඔයා අපේ කෙනෙක් වෙලාද? මට එන්නයි ඕන. මං එනවා. මොනවද ඔයාට බර්ත්ඩේ එකට ඕන? ඇයට අහන්න හිතෙනවා. අහලා තෑගි දෙන සිරිතක් නෑ කියලා පස්සේ ඇයට හිතෙනවා. දැන් අපි මොනවද කර කර ඉන්නේ? කිල්ලෙක් මෙහෙම කොල්ලෙක්ගේ ජීවිතය අවුස්සනවා නම් ඒක ටිකක් බරට හිතන්න ඕන දෙයක්. හැම කොල්ලගේම ජීවිතයේ මෙහෙම අවුස්සන්න කෙල්ලෙක්ට ඕනකමක් නෑ. කතාවට කියන්නේ එහෙම කැසිල්ලක් නෑ කියලා. ඒක කුණාරපයක් වගේ පෙන්වනට ඇත්ත ඒකයි. ඒත් කෙනෙක් ගැන එහෙම කැක්කුමක් එනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ ජීවිතය අදින්න කෙල්ලෙක්ට කැසිල්ලක් එනවා. ඊට පස්සේ කෙල්ල අදින්න ගන්නවා. හාරන්න ගන්නවා. මම මගේ අසයිමන්ට් වල වැඩ තමා කරන්නේ නංගි. මේ ඊයේ හවස ඉඳලා සේල්ස් ජර්නල් එකක් ඇදගෙන ලස්සන්ට නානවා මම. කොල්ලා කියනවා. ඇයි අමාරුද? දෙනෙත් හිනා වෙනවා. මේක නංගි සුපර් මාකට් වල යූස් කරන සේල්ස් ජර්නල් සිස්ටම් එකක්. පොස් සිස්ටම් කියන්නේ. ඔය කීල්ස් වල ෆුඩ් සිටි වල තියෙන්නේ. මං දන්නවා. ඔයා එහෙදි ඉගෙනගෙන තියෙනවා. දෙනෙත් එය දන්නවා. මම අලුත් එකක් මේ ක්‍රියේට් කරනවා. ඒකේ ඩේටා බේස් එක හද හද ඉන්නේ. චුට්ටක් එහෙල්ලා ඉන්නේ. ඔහු ඇත්තම කියනවා. මෘදුකාංගස් සමග ගෙවෙන ජීවිතේ වෙනස්. වෙලාවකට භාවනාවක් වගේ. හෝ හෝ. එක්සෙල් වල ඔෆිස් වල හිර වෙලා ඉන්න වෙලාවට කතා කරන එකක් නිවනක් නංගි. කොල්ල ඇත්තම කියනවා. තේකක් හදම් බොන්න. එතකොට රිලැක්ස් වෙනවා. දැන් ඒවා කියන්නේ කෙල්ලයි. මේක කාලා ප්ලේන්ටියක් හදාගෙන ඉන්නේ. ඔයා පව්. ගෙදර තනියම. ඇයට හිතෙනවා. මට එන්න පුළුවන් නම් මම ඇවිත් ප්ලේන්ටියක් හදලා දෙනවා. ඇයි ප්ලේන්ටිම බොන්නේ? ඇය අහනවා. සමහර කෑම බීම නම් යන්නේ යටට. සමහර කෑම යන්නේ උඩට, ඔළුවට. දැන් කිරිත යන්නේ යටට, බඩට. ඒත් ප්ලේන්ටි යන්නේ උඩට, ඔළුවට. බිව්වම් මොකද්ද වෙනවා? ඇත්ත තමයි. කෙල්ලත් කියනවා. අම්මට සීනි සම්බෝල් පාන් දුන්නේ නෑ. දුන්න දෙකක්. වැඩිය දුන්නේ නෑ. කෙල්ල හිනා වෙලා කියනවා. ඔයා ෂෝක්. එහෙනම් දවල්ට එනවනේ. අම්මට කිව්වොත් තවත් මොනහරි හදලම මේ සෙදායි. එහෙම ඔයාට බත්මුලක් දෙන්න බෑ. කෙල්ලට හිතෙනවා. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.